අදදිනපි නුවර අපි නාලිකාවතුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබලා කවුරුත් දන්නා වයලීනයේ පිළිබඳවයි. ඇත්ත වශයෙන්ම ගත්තොත් වයලීනය ලෝකේ නොයෙකුත් ජාතීන් නොයෙකුත් රටවල් වලින් නොයෙකුත් ක්‍රමවේදවලට පාවිච්චි කරනවා. ඇත්තම ගත්තොත් ශ්‍රී ලංකාවේ ගත්තත් වයලීනය අපිට ආවේනික ක්‍රමයකට පාවිච්චි කරනවා අපේ සංගීතය තුළ. ඉතින් මුලින්ම වයලීනයේ ආරම්භය වෙනත වයලීනයේ ඉපදීම පිළිබඳ නොයෙකුත් අදහස් තිබෙනවා ලෝකයේ විවිධ විවිධ ජාතීන් අතර. ඒ අතරේ සතුටට කාරණයක් තියෙනවා පෙළ ශ්‍රී ලංකාවටත් මේ අනන්‍යතාවයක් තියෙන බව යම් කාලයකදී සොයාගනු ලැබුවා. අපි ඒකනත් කතා කරමු. බටේර සංගීතයේ පිළිගැනීම අනුව 1450 සහ 1500 කාල තුලදී අඳිලද චිත්‍රයක් සිතුමක් ආශ්‍රයෙන් තමයි වයලිනේ ඉතිහාසය පිළිබඳ පළවෙනි සාක්ෂියක් හැටියට ලෝ පිළිගත් මත වෙන්නේ. ඒක හුදෙක්ම කතෝලික ක්‍රිස්තියානි ආගම හා කේන්ද්‍රගත වුණු චිත්‍රයක තමයි වයලිනේ හඳුනගන්නේ අපි. ඊට පස්සේ මේ වයලිනේ අපි ගත්තොත් බටහිර සංගීතයේ නොයෙකුත් කාල පරිච්ඡේද යුග කීපයක් තිබෙනවා. ඒ එක එක යුගවලදී මෙය යම් යම් විවිධ අවස්ථාවල නොයෙකුත් ආකාරයෙන් පාවිච්චි වෙලා තියෙනවා. ඉතින් වයලිනේ ගත්තොත් ඔබට මගේ පසුපස දෙපස පෙනෙන ඇති නොයෙකුත් ප්‍රමාණවල වයලීන තිබෙනවා. ඇත්තටම ගත්තොත් මම හිතන්නේ ඔබ සියලු දෙනෙක්ම දන්නවා පියානෝව. පියානෝ එක ගත්තොත් මේ වම් පැත්තේ සිට දකුණු පැත්තට ගියොත් සාමාන්‍යයෙන් බොහෝ පියානෝවල තියෙන්නේ කීස්, එහෙම නැත්නම් යතුරු 88ක්. ඉතින් ඒ යතුරු 88 තුල අපිට මේ මිනිස් ශ්‍රවණයට ඇහෙන සංඛ්‍යාන්තම අරසේ ස්වර ගොඩක්, කියන්නේ සරිගම පදනි කිව්වොත් මම හිතන්නේ දන්නවා සියලු දෙනාම හින්දුස්තානි සංගීතයන්ව. ඒ වගේ අපේ ශ්‍රවණ පරාසය ගත්තොත් ශ්‍රවණ පරාසයේ ඇහෙන ඇහෙන තැන ඉඳලා කෙළවරට යනකම්ම පියානෝවෙන් සෑහෙන ස්වර පරාසයක් ආවරණය වෙනවා. ඉතින් නමුත් අපි වයලිනේ මගේ අතේ තිබෙන වයලිනේ ගත්තොත් මෙහි ගොඩක් දුරට මෙහි වාදනය වෙන්නේ ද අපි මේ කතා කරන පරාසය සහ ද අපි සාමාන්‍ය මිනිස්සු කතා කරන හඬ පරාසයක් තියෙනවා. ඒක සහ ඊට ටිකක් ඉහළ සාමාන්‍ය අපි තුමු දැන් ටිකක් උඩු හඬින් නැත්තම් කාන්තාව පොඩි ළමයි වගේ අය කතා කරන හඬින් තියෙන පරාසය තමයි මේ වයලිනේ කියන සංගීත භාණ්ඩේ ආවරණය වෙන්නේ. නමුත් අපි වයලිනේ පවුල ගත්තොත් මේකට ඩබල් බේස්, එතකොට චෙලෝ, වියෝලා, වයලින් කියන මේ වයලින් ෆැමිලි කියලා අපි කියන්නේ ලෝක ප්‍රසිද්ධ එහෙම වයලින් ෆැමිලි. මේ වයලින් පවුලට මෙන්න මේ ඉන්ස්ට්‍රුමන්ට් මෙන්න මේ සංගීත භාණ්ඩ හතරින්ම ඔය අපි කතා කරපු සෑහෙන පරාසයක විදුණු ස්වර ආවරණය කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි වයලින් ෆැමිලි එකකින් කරන්නේ. නමුත් මේ නිර්මාණාත්මක සංගීතයේ මේ ඉතාමත්ම ආකර්ෂණීය විදියට මේ පාවිච්චි වෙනවා. මේ ඉන්ස්ට්‍රුමන්ට් මේ සංගීත භාණ්ඩ හතර සංයෝජනය කර ලෝකයේ නොයෙකුත් ආකාරයෙන් මෙය පාවිච්චිට ගැනනවා. මේ අනිත් සංගීතයන් සමග මුසු කරනවා. එහෙම නැත්නම් මේ වයලින් ෆැමිලි එකටම ආවේනික නිර්මාණ අපි සමහරලාට අහලා ඇති ස්ට්‍රිං ක්වාටට්, ස්ට්‍රිං ක්වින්ටට්, නැත්නම් ස්ට්‍රිං ආකෙස්ට්‍රා, කියන්නේ ස්ට්‍රිං ස්ට්‍රිංස් කියුවත් කියන්නේ මේ තත් වාද්‍ය භාණ්ඩ. ඉතින් තත් වාද්‍ය භාණ්ඩ එක ගණන ඔකෙස්ට්‍රා, ස්ට්‍රිං ඔකෙස්ට්‍රාස් විදිහට ගණන් ගන්නවා අපි. ඉතින් මේදිත් විශේෂයෙන් මේක අර බෝ එකත් එක්ක අලුව සමග වාදනය වෙන සංගීත භාණ්ඩ ගණයට තමයි මේ සංගීත භාණ්ඩ අයිති වෙන්නේ. ඉතින් එතනදී මෙය සමහර අවස්ථාවල මේ ඇඟිල්ලෙන් මේ වාදනය කරන ස්වර කණ්ඩ වාදනය කරන අවස්ථාවල් තියෙනවා. පිසිකාටෝ කියලා අපි ඒට කියන බටහිර සංගීතයෙන් ඉතාලි වචනයක්. ඩබල් බේස් එක ගැන අපි දැන් කතා කරනකොට දැන් මෙය අපි දැන් වර්තමානයේ ඔයගොල්ලෝ සියල්ලම දන්න බේස් ගිටාර එක ගොඩක් සංගීතයේ භාවිතා වෙන
වන්දනාය වර්තමාන නම් ඉතාමත් අනිවාර්ය සංගීත භාණ්ඩයක් වගේ සැලකෙනවා ව්‍යවහාරික සංගීතයේදී. ඉතින් බේස් ගිටාර් එක එන්න හුඟක් ප්‍රථමයෙන් ඒ ඒ බේස් ගිටාර් එකෙන් වාදනය කරන මන්ද ස්වර පහත් ස්වර වාදනය කිරීම සිද්ධ කරේ ඩබල් බේස් එක විසින්. ඉතින් ඩබල් බේස් එක සම්භාව්‍ය සංගීතයේ බෝ වර්ග දෙකක් ඒකට ෆ්‍රෙන්ච් බෝ සහ ජර්මන් බෝ කියලා බෝ අලු කියලා කියන සිංහලින් බෝස් දෙකක් පාවිච්චි කරනවා. ඒ බෝ එක අල්ලන ක්‍රමෙත් යම් වෙනසක් තියෙනවා. ඉතින් ඒක අවස්ථානුකූලව වාදකය පාවිච්චි කරනවා. වයලින් නිෂ්පාදනය ගැන අපි කතා කරොත් මේ වැඩිපුරම කතාබහට ලක් වෙන්නේ 18 වෙනි සියවසේ නැත්නම් 17 වෙනි සියවසේ වගේ කාලෙදල ඉතාලියේ ක්‍රිමෝනා කියන නගරය තමයි අදටත් ඉතාම දැකුම් කළු විදියට ඒ ඓතිහාසික ඒ පෞරාණික උරුමයන් සමග වයලින් නිෂ්පාදනය යෙදෙනවා. එහිදී ඇන්තෝනියෝ ස්ට්‍රැඩිවේරි කියන වයලින් නිර්මාණකරුවා අපි ලුතිය කියලා කියනවා ඉතාලි භාෂාවෙන් සහ අපි විහාරික බටහිර සංගීතය තුළ. ඉතින් ඇන්තෝනියෝ ස්ට්‍රැඩිවේරි විසින් නිර්මාණය කරන ලද වයලින් තමයි අද වෙන විට තව ඉන්නවා ගුවනේරි තව ඇමිටි වගේ වයලින් මේකර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා ජේකොබ් ස්ටේයින වගේ මේ වගේ බහුල වයලින් නිෂ්පාදකයෝ ඒ යුගයේදී බිහි වෙනවා. ඉතින් අපි දැන් ගොඩාක් අපි පාවිච්චි කරන වයලින් වල ඔය මං කිව්වත් වගේ ඇන්තෝනියෝ ස්ට්‍රැඩිවේරිගේ තියෙන මේ මෙෂර්මන්ට්ස් එයා පාවිච්චි කරපු මිමි ඒ ප්‍රමාණ තමයි ගොඩාක්ම සාර්ථකම වයලින් විදියට පිළිගන්නේ. ඉතින් ගොඩක් වෙලාට දැනටත් වයලින් මම කියන දෙයක් දැන් මේ ගොඩක් මේ වයලින් කියන සංගීතයට මෙහෙම බ්‍රෑන්ඩ් නේම් නැහැ ඇත්තටම. ඉතින් බ්‍රෑන්ඩ් නේම් කියන්නේ නම් චීනේ වගේ රටවල මෙය මෙහි මෙය ෆැක්ටරි කියන්නේ මහ පරිමාණ මට්ටමින් මෙය මැෂින් පාවිච්චි කරලා මොකක් හරි ලේබල් එකක් මේ අලවල සමහරවිට ලංකාවේ නම් ඉතින් ගොඩක් වෙලාවට වයලින් වල මේ අපි මිලදී කඩවල ගන්න තියෙන වයලින් වල ලේබල් නම් ලංකාවේම තමයි ගොඩක් වෙලාවට මේ අලවන්නේ. ඉතින් ඒ වගේ මේ ඒක නිකන් අපි ඒක හිතන්නත් අමාරු ලුතිය කෙනෙක් හදපු වයලින් එකක් කියලා. මොකද ඒ ගොඩක් මිලාදිකයි ඇත්තම හරි වයලින් ඉවරදි වයලින් එකක් ඉතාම මිලාදිකයි. ඒක අතින්ම නිර්මාණය කරන වාදන භාණ්ඩයක් සහ එයට යොදා ගන්න අපි හිතමු එකේ ගන්න ලී දැන් ගත්තොත් වයලින් එකේ මතුපිට ස්ප්‍රූස් කියන ලීය තමයි වැඩිපුරම පාවිච්චි වෙන්නේ. එතකොට බැක් පිටිපස්ස එතකොට කියන්නේ බැක් ඔෆ් ද වයලින් ඇන් රිබ්ස් මේ දෙපැත්ත ගත්තොත් මේපල් ලීය. එතකොට මේ ස්ක්‍රෝල් එක සහ ඒ කොටසත් මේපල් මේ ෆින්ගර් බෝඩ් එක ගොඩක් දුරට කළුවර ලී නැත්නම් රෝස් වුඩ් පාවිච්චි කරන වෙලාවට තව මේ මේ වගේ තවත් වෙන ලී වර්ග තියෙනවා. ඒ වගේ සුදුසු සහ ශක්තිමත්. ඉතින් ගොඩක් වෙලාවට වයලින් නිෂ්පාදනය සඳහා ජර්මනියේ නැත්තම් ඉතාලිය වගේ රටවල් වල තියෙනවා වයලින් නිෂ්පාදන පාසල්. අපිටත් ඕනනම් ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් කොහොමද වයලින් නිපදවන්නේ කියලා. ඉතින් හෑන්ඩ්මේඩ් කියන්නේ අතින් නිර්මාණය කරන ලද සංගීත භාණ්ඩ නිසා මේ ගොඩාක් වෙලාවට දැන් අපි ඉතාලිය වගේ එහෙම රටකට ගියොත් ඒ සමාගයේ නිවසේම යම් කොටසක තමයි වයලින් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි වයලින් මේක කෙනෙක්ගේ අතින් නිෂ්පාදනය වෙන්නේ. ඉතින් සමහරවිට ඒගොල්ල නිෂ්පාදනය කරන වයලින් ඒගොල්ල හිතන මට්ටමට පැමිණු නැත්නම් ඒකේ තියෙන ගුණාත්මක පැත්තෙන් ඒගොල්ල ගොඩක් වෙලාවට ඒ වයලින් විකුණන්නේත් නැහැ. සාමාන්‍ය නිකාකේ සමාහට ඒක අයින් කරලා තියෙනවා. සමහර අය ඒක ඩිස්ට්‍රොයි මේ ඒක විනාශ කරන ඒවත් මම අහලා දැකලා තියෙනවා. මොකද ඒ ඉතාම ඒකේ යම් පූජනීයම වටිනාකමක් එක තමයි වයලිනයේ බටහිර සංගීතයේ හඳුන්වන්නේ. ගොඩක් වෙලාවට ඒ කාලේ වයලින් ලේබල් ගත්තොත් ඒගොල්ලන් මේක මේ මේ අපිට සාමාන්‍යයෙන් මම මෙහෙම පැහැදිලි කිව්වොත් එකක් මේ දෙවියන් වහන්සේ වෙනුවෙන් මේක කැප කරලා තමයි වයලින් එකක් තව කෙනෙකුට දෙන්නේ. ඉතින් ඒ වගේ සෑහෙන පසුබිමක් තියෙනවා මේ වයලින් සම්බන්ධ සහ වයලින් එක ගැන තව කතා කරොත් මෙය හුඟක් පරණ වෙන්න වෙන්න තමයි මෙහි වටිනාකම වැඩි වෙන්නේ. සමහර ලාට ගත්තොත් සමහර බඩු මුට්ටු අපි පාවිච්චි කරන දා ගත්තොත් පරණ වෙන්න වෙන්න ඒ තියෙන වටිනාකම ඉලෙක්ට්‍රොනික උපාංග ගත්තොත් ඒවා එකක් කාලෙත් එක්ක ෂෙයර් වෙනවා. නමුත් වයලින් මේ චෙලෝ වගේ දේවල් පරණ වෙන්න වෙන්න තමයි මෙහි වටිනාකම වැඩි. ඒක තමයි ලෝකයේ
සාමාන්‍යයෙන් තාම මේ මතේ ඉතින් මම පෙන්වන්න ඔබලාට මේ ඒ වගේ පරණ වයලින් අවුරුදු සමහරට හැමංගව අවුරුදු 100ක් විතර පරණ වයලින නමුත් අවුරුදු සමහරට 50ක් 60ක් විතර පරණ වයලින් මම තියෙනවා මම පෙන්වන්නම් ඒවත් බලඟ තියෙන වගේ ඉතින් වයලින ගත්තත් ගොඩක් අය දන්නේ නැහැ ලංකාවේ මේ බටේට සංගීතකරණ ඇරෙන්න මේ මිරිස් සිරුරේ උස ප්‍රමාණය අනුව වයලින සයි වයලින ප්‍රමාණ ඉතාම බහුතරයක් තියෙනවා හතක් අටක් තියෙනවා වයලින සයිසස් ප්‍රමාණ කියන්නේ මේ සමහර වයසත් එක්ක අපි තුමු අවුරුදු දෙකක ළමයෙකුටත් වයලින් වාදනයේ හැකියාවක් සහ මේකක් මේ ඇඹරුවක් තියෙනවනම් ඒ ප්‍රමාණයටත් වයලින් ලෝකෙ නිෂ්පාදනය කරනවා ඉතින් ඒක ගොඩක්ම ශරීරයේ තියෙන අත්පය ඇඟිලි වල තියෙන පිහිටීම අනුව තමයි අපි නිවැරදිම වයලින් එක තෝරගන්න ඕනේ වයලින් එකක් ගන්නකොට ඒක විශාල ඇඟිලිමත් වෙන්න ඕනේ ඒක මම හිතන්නේ නිවැරදි මඟ පෙන්වීමක් තියෙන්න ඕනේ අපි ස්ටුඩන්ට් කෙනෙක් එහෙම නැත්නම් ශිෂ්‍යයෙක්ගේ වයලින් එකක් ගන්නකොටත් අවශ්‍ය මේ මූලිකාංග සහ ප්‍රවීණයෙක් වාදනය කරද්දී වයලින් එකක තියෙන නිමාව ඒ වගේ දේවල් ගොඩක් අපි සලකනවා වයලිනයක් වාදනයට පෙර